අයිබෝවන් දරුවනේ ටියුෂන් රොටෙල් කේ බඩවියට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වාම සීලුම් විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට ටියුෂන් රොටෙල් කේ වෙබ් අඩවිය හරහා ලබා ගන්නට පුළුවන්. ඒ වගේමයි සීලුම් විෂයන් වලට අදාළව වීඩියෝ නරඹන්නත් ඔයගොල්ලන්ට ටියුෂන් රොටෙල් කේ වෙබ් අඩවිය හරහා පුළුවන්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන දරුවනේ හය ශ්‍රේණියට අදාළ වෙච්ච තවත් එක पाड़ एतमाई नत्तल उत्सवे की लियाँ नत्तल उत्सव पिलिबांधव कितुनु आगमेन तरुना हुदटम दन्न मैती नमुत अपी सीलुम दिनाट दन गन्न नत्तल उत्सवे की अन्य मुखाग्त की अनेक गेन टिका पहदिलिकर गनिम नत्तल उत्सव की धरवनी नत्तल की जेसु सुहांसेगे उपत नेता जेसु बिलिंदागे उपत समरन उत्सव्या एक कितनु बैतिमतून इता अलंकारव विचित्रवत्व समरन उत्सव्या विधिरतमय अभी दाकिने जेसु सुहांसे उपदीन्ने डिसेंबर मासे विसि हतर विनिदा मध्यम रात्रियेदी कीलतमय कियान्ने एहिंदा कितनु बैतिमत्तु सेलु दिनाम डिसेंबर मासे विसि हतर विनिदाट तमंगे पल्लियट गिहिल्ला रात्रि दोलहट तमय याला यान्ने अति लस्सन एंदुम एंदला इवागम रात्रि दोलहट पल्लियट गिहिल्ला जेसु बिरिंदागे उपत समरनम उत्सवाकारी लोपुरा इन सियलूम कितनु बैतिमतुन डिसेंबर विसि पास्वेनिदाट नत्तल उत्सव समरनमा जेसु सुहांसे की मनुष्यत्वे लबागत देवपुत्र्या कील तमय हंदुन्वान्ने एवगेम जेसु सुहांसे सामे कुमारयानन विधियटत् हंदुन्वनवा विसुसुहांसे विसुन सिद्धुकरणु लबपु देशनावन् सह प्रातिहार्यान् විතරක් නෙමේ ඒ වගේමයි සබද්දිනේ නීති රීති කැඩුවා කියලා උන්වහන්සේව කුරුසියේ යනගසා මරා දමනවා ජුදා නායකයන් විසින්. ඒ නිසා හුඟක් වෙලාවට කිතුනු බැතිමත්තු අනිවාර්යයෙන්ම යේසුස් වහන්සේගේ උපත සිහි ගන්වන්න අර ක්‍රිස්තියානි පල්ලියට ගිහිල්ලා මධ්‍යම රාත්‍රී 12ට මේ जेसु सुहांसेगे उपत समरनम इतामत्म अलंकार विधियट अपि अधिगन गोने दारुवनि नत्तल उत्सवेदी युदा गन्न सेरसिली मोनवाद कीला एक तमय चित्र विषय हदारण दारु विधियट विशेषयेन अपिट दनगत युतु करुणु टिक मे तियेन्नि मं अर इस्सेल किव्व वगे जेसु विलिंदागे उपत समरनम अर देवस्थानयट गिहिल्ला मे ए अवस्थाव මෙතනදී අපි මොනවද කරන්නේ නත්තලට ඒ කියන්නේ කිතුණු බැතිමතුන් තමයි නත්තලට ගොඩක් තමන්ගේ නිවෙස් සරසනවා නිවෙස් සරසන්නේ කොයි විදිහකටද කියලා බලමු මෙතන තියෙන දරුවනේ ගවලෙනක් ඒ කියන්නේ ජේසුස් වහන්සේ උපදින්නේ බෙත්ලෙහෙමේ ගවලෙනක ඒ කියන්නේ ජනසංගණනයකට සහභාගී වෙන්න මරියතුමිය සහ සුරේකි පියා ඒ කියන්නේ ජුසේ වාස්තුමා යන අතරේ කොහොමාරි බෙත්ලෙහෙමේදී තමයි ගවලෙනකදී තමයි ජේසු බිලින්දා උපදින්නේ මෙතනදී ඔයගලන්ට පේනව ඇති කුඩා දරුව දෙදෙනෙක් ගවලෙන නිර්මාණය කරනවා සාමාන්‍ය කිතුණු බැතිමතුන් තමන්ගේ නිවසේ ගවලෙනක් මෙන්න මේ ආකාරයෙන් සාදනවා මේකේ ඉන්න මරී මෞතුමිය ඊළඟට බැටලුවන් ගවයින් ඒ වගේම එඬේරුන් ඒ සියලු දෙනා මූර්ති විදිහට තමයි හදලා නිර්මාණය නිර්මාණය කරලා තියන්නේ ගවලෙන තුල ඊළඟට ආයි විශේෂයෙන්ම ඒ කියන්නේ නත්තල කියලා අපිට දැනින්නේ නත්තල් ගහ නිසා ඒ කියන්නේ මුලින්ම ප්‍රධානම සංකේතේ වෙන්නේ නත්තල සමරණිකේ ප්‍රධානම සංකේතේ බවට පත් වෙන්නේ මේ නත්තල් ගහ නත්තල් ගහක් හදාගන්න හුඟක් අය භාවිතා කරන්නේ ෆයිනස් කියන ශාකය ෆයිනස් ශාකයේ එක්ක අත්තක් අරගෙන ඒක මෙහෙම පිරමී ත්‍රිකෝණාකාර පිරමීඩාකාර හැඩයකට වගේ තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ කේතු ආකාරයේ හැඩයකට තමයි මේ ෆයිනස් ගහ තියෙන්නේ. වල මේක බැලුවාම පේනව ඇති. ඒකේ ඒ නත්තල් ගහ ලයිට් කැල ඒ කියන්නේ බල්බ් බල් දානවා විසිතුරු තාරුකා ඒ වගේ විසිතුරු දේවල් වලින් අලංකාර කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේ හුඟක් අලංකාරව තමයි
निर्माणे करणे नत्तल गह सैम निवसकम मे नत्तल गह निर्माणे किरीम सिद्ध करणवा इविदरक्नमि मे खाल भगवान विद दरुणि කැරොල් ගීත ගායනා කරනවා අපි කියන ඒ කාල වකවානුවේදී ජේසු බිරිඳාගේ ගුණ ගායනා කිරීමක් වගේ තමයි කරන්නේ. ඒ මේ කැරොල් ගීත ගායනා කරනවා ඒ වගේම අර බෙත්ලිහිමේ සිදු වූ අවස්ථාව නාට්‍යයක් විදියට රඟ දක්වලා පෙන්නනවා. අන්න ඒ වගේ විශේෂාංග ගණනාවක් කිතුණු බැතිමතුන් විසින් නත්තල සමරන්න කරනවා. ඊළඟට අපි බලමු තව මොනවද කරන්නේ කියලා. कितन बेतिमतुन मिसीन मे तीन नत्थल खाड एक शुभ पेतुम पेतम दकीन तीन शुभ पेतुम पत्तल दकीन तीन विचित्रवाद सरसिली उगल पेनमी मे त्याग दिनवा नत्थल सी आईनवा इवा नत्थल गह मम की विशेष ईकोट अन्वागे तमाइ गुंगाकट दान मिथन निर्माणी किरी मेदी युदागा सरसिली ඊළඟට නත්තල් කාලය තුල වැඩි විශේෂයෙන්ම තව දෙයක් කරනවා ඒ තමයි කුඩා දරුවන්ට සහ දුප්පතුන්ට තෑගි භෝග ලබා දීම මේකෙදි විශේෂ චරිතයක් තියෙනවා දරුවෝනේ ඕගොල්ලෝ හුඟක්ම ආදරය කරන ඒ තමයි නත්තල් සීයා නත්තල් සීයාගෙන් තෑගි ලැබෙනවා කියලා තමයි හුඟක් වෙලාවට හිතන්නේ ඒ විතරක් නෙමෙයි ගෙදර දෙමව්පියෝ තමන්ගේ දූ දරුවන්ට ඒ වගේම අසල්වැසියන්ට සහයෝගයේ සමගිය වර්ධෙන්න වෙන කාලවකවානුවක් විදිහටත් මේ වෙලාව අඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාලවකවානුව අඳුන්වන්න පුළුවන්. උඩා දරුවන්ට තෑගි ලබා දීම වගේ සිද්ධ කරනවා. මේ මෙතනදී නත්තල් සීයා කියන චරිතය නත්තල පුරහවටම ඕගොල්ලන්ට මේ දකින්න තියෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම කුඩා දරුවෝ විතරක් මේ ලොකුයි පවා හුඟක් ආසා කරන චරිතයක් තමයි නත්තල් සීයා කියන්නේ. නත්තල් සීයාගෙන් දෙන ආදර්ශය තමයි ඒ කියන්නේ දිලිඳු පවුල් වලට තෑගි බෙදා දීම. ඒ කියන්නේ නැති බැරි අයට මේ කුඩා දරුවන්ට තෑගි දෙන එක තමයි ඒ කියන්නේ උදව් කරගන්නවා වගේ අදහසක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම දැන් ඕගොල්ලෝ දන්නවා නත්තල කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන් සාමයේ පණිවිඩය ලෝකයට ප්‍රකාශනය කරපු අවස්ථාවක් විදිහට තමයි නත්තල කියලා කියන්නේ. ඒ වගේමයි නත්තල් කාලය තුල මොකක්ද කරන්න කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. ඊපස් සැරසිලි මොන වගේ වද කියලා දන්නවා. එහෙනම් දරුවනේ අපි තවත් අලුත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකේදී මුණගැහෙමු. ආයිබෝවන්.